හිතා මිට්ටුවනි. අද දවසේදි අහිංසක ගෑනු ගණනාවකගේ මස් 250ක් විකුණලා ගොඩගිය පරෙක්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යයට වාර්තා වෙනවා. ඊයේ දවසේදී සිද්ධ වෙච්ච වෙඩි තැබීමකින් කේ සුජීව ඇතුළු පාතාල නායකයෝ කිහිප දෙනෙක්ගේ මරණය සිද්ධ වෙලා තියෙනවා. මේ අතර ක්ලබ් වසන්තත් ඉන්නවා. මිත්‍රුනි, පහුගිය කාලය තුළ ඇතිවෙච්ච විවෘත ආර්ථිකය සමගම මේ කොල්ලකාරී ආර්ථිකය ඇතුලේ ඕනෑම කුණු පාහර පාදට වැඩක් කරලා කොහොම හරි තමන්ගේ බැනුකු ගිනුන් ටික පුරව ගැනීම තමයි කරන්න ඕන කියලා හිතන සමාජයක් නිර්මාණය වුණා. මේ වැඩේදී මතුවෙච්ච එක්තරා ප්‍රසිද්ධ පාතාල කාලකන්ණියෙක් තමයි ක්ලබ් වසන්ත. තමන් හොරකම්, මැරකම්, තක්කඩිකම්, කුපාඩිකම්, පාදඩකම් කරනවා විතරක් නෙමෙයි, ඒවා ආඩම්බරයෙන් කියන තත්වෙට මේ කාලකන්ණිපත් වෙලා ඉන්නවා. මිත්තෝරනි, ලබ්බට හෙන ගැහුවම ලබ්බ හිටිය පණුවන්ට මොකද වුනේ කියලා අහනක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ වගේ පාහරයන් නිසා දවසින් දවස අමාරු වෙටිච්ච සමාජය ඇතුලේ ක්ලබ් වසන්තලා වගේ එවුන් මරුණට පස්සේ මුන්ට චරිත සාධක දෙන්නත් සමහර උන් ඉදිරිපත් වෙලා ඉන්නවා. අද දවස සමහර උන් දාලා තියෙනවා තමන්ගේ ෆේස්බුක් වල ක්ලබ් වසන්ත කියන්නේ හිත හොඳ මිනිහෙක් කියලා. අපි ඉස්කෝලේ යන කාලේ අහලා තිබිනේ හිත හොඳ ගෑණි බඩින් කියලා. කොහොමද ක්ලබ් වසන්ත බඩ වුණේ කොහොකෙන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. හැබැයි මේ රටේ අහිංසක ගෑනු, විශේෂයෙන්ම පොත්ත සුදු ටිකක් රුයිතට සිංහල බෑබෑ වගේ කතා කරන අහිංසක ගෑනු නයිට් ක්ලබ් වලට ගෙනල්ලා ඒ ගෑනුන්ගේ රෙදි උනලා ප්‍රසිද්ධ ඒ ගෑනුන්ගේ මස් 250 විකුණලා ඒකෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ ගෙදර ඉන්න ගෑණී දරුවෝ පෝෂණය කරන තත්ත්වෙට මේ පරයාපත් වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි, ක්ලබ් වසන්තත් සමගම ලංකාවේ හෙරෝයින් පාවිච්චි කරන කලාකාරයෙක් කියාගන්න පොරව විශාල ප්‍රමාණයකුත් ක්ලබ් වසන්තත් එක්ක හිටියා. මේ අතර කේසු ජීව විතරක් නෙමෙයි, නමගිය කලාකාරයෙක් කියාගන්න කලාව බඩගෝස්තර වෙනුවෙන් පාවිච්චි කරන පරව විශාල පිරිසක් එකට සෙට් වෙලා හිටියා. කොහොමදත් මිත්වරුනි, ක්ලබ් වසන්තල කවදාවත් කල්පනා කරේ නැහැ දවසක තමන් මැරණවයි කියන කාරණේ. මේ ලෝකේ උපදින අපි හැමෝම දවසක මරුවා සමග යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉපදිච්ච හැමෝම තමන් කවදා හරි දවසක මැරෙනවයි කියලා කල්පනා කරලා ජීවත් වීම අතිශය වැදගත් වෙනවා. තමන් නොමරන මිනිහෙක්යි කියලා කල්පනා කරගෙන මේ රටේ කරන්න තියෙන හැම අපරාධයක්ම, කුණුකමක්ම, පාහරකමක්ම, පාදඩ වැඩක්ම කරලා දේශපාලඥයන්ට මුට්ටි අල්ලලා නීතියට කොකා පෙන්නලා ජීවත් වෙච්ච සමහර උන්ගේ අවසානය අතිශයම කුරුරුයි. ඒක ප්‍රතිඵල විදිහට තමයි බැද්දගාන සංජීවල බල්ලෝ වගේ පාර්ද මැරුණේ, සොත්තු උපාලාට සිද්ධ වුණේ. ඒ වගේම ඇට ඉන්දිකල කෑලි කෑලි වලට කපලා තැන් තැන් වලවලලා තිබුණේ. කොහොම තත්ත්වෝනි, දවසින් දවස මේ පාතාල ක්‍රියාකාරකම් අපේ රටේ වැඩි වෙනවා. විශේෂයෙන්ම කේ සුජීවල වගේ සිංහල රුයිටර් කතා කරලා කලාව විකලාවක් කරලා කලාව බඩගෝස්තරය සඳහා පාවිච්චි කරපු, කලාව ජනතාව සඳහා නෙමෙයි කලාව තමන්ගේ බඩගෝස්තරුන්ෙන් පාවිච්චි කරපු සමහර කාලකන්ණී කියාගන්නා මේ පාහර කලාකාරයෝ වගේම සමහර සමාජය තුළට නායකත්වය දෙන කාලකන්ණි නිසා මේ සමාජයේ අද ඉන්නේ විශාල අර්බුදයක. ඔබ දකිනවා පිරිමි හංසමාල්ලා කොහොමද මේ රටේ පාතාලේ සහ දේශපාලඥයන්ට එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ කියන කාරණේ. හැබැයි මිත්‍රෝනි, මේ හැමෝම සෙල්ලම් කරලා තියෙන්නේ ඔබෙත් මගෙත් අනාගතය සමග. මොකද ක්ලබ් වසන්ත ක්ලබ් එකේදි විකුණන්නේ තමන්ගේ නංගි බහරි අම්මව හරි ගෙදර හිටපු කසාද ගෑණිව හරි නෙමෙයි, ඔබේ හෝ මගේ නංගි කෙනෙක්, සහෝදරෙක්, එහෙම නැත්නම් ඥාති සහෝදරියක්. ඒ වගේම කේසුජීවල වගේ අම්මන්ඩිලෙක් එකතු වෙලා මුන් මොලේසේදුවේ ඔබෙත් මගෙත් අනාගතයේ ඉඳපු දරුවන්ගේ සහ ඊළඟට පරම්පරාවල බිහි වෙන්න හිටපු පුද්ගලයන්. ඒ නිසා මිත්‍රෝනි, මේ කොල්ලකාරී කාලකන්ණි ආර්ථිකය වෙනස් කරලා ක්ලබ් වසන්තලා වගේ උන්, බැද්දගාන සංජීවලා වගේ උන්, සොත්තු උපාලලා වගේ උන් බිහි වෙන එක නමත්තන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ හැකියාව ඇති, දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරුන්ටය. මිත්‍රෝනි, අර්ගන්ති ජයග්‍රහණ නොමැති බව ඔබට ශ්‍රීපත් කරමින් මම ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.